udah senang. Apa ya demi Avila ini Raja Rata. Raja Rata tuh suci-suci pujinya istana yang kita tahu ini Avila ini. Hari itu mungkin gua, Madhavachi Nagare Pahukarala, kilometer tuh nak fitur aja. Ya pane pare ina in marke Avila. Apa demi Avila ini? Isin besar gelar. ඓතිහාසික පුරාණ විහාරස්ථානයට තාම වෙලා උදේ නම් හැබැයි ඔයගලන්ට පේනවා ඇති මේ අපට පරිසරය දැක්කොත් එහෙම ලොකු අවුවක් මේ වෙනකොටත් වැටිලා තියෙනවා ඒත් එක්කම වැහි වලාකුළු ඈති සිටිජේ පැත්තෙන් එනවත් පේනවා ඉතින් අපිටත් හවස වෙනකොට වහයි කියලා හිතන්න පුළුවන් අපි ඉතින් ඉස්සරහට ගිහිල්ලා මේ සුන්දර ස්ථානේ වැඳපු දාලමු මේක ඇත්තටම ඓතිහාසික වශයෙන් බොහොම වැදගත් ස්ථානයක්. මම යන ගමන් කියන්න මේ ස්ථානයේ තියෙන ඓතිහාසික වැදගත්කම. අනුරාධපුර ඉඳන් එන කෙනෙකුට බොහොම ලේසියෙන් ඉසින් බැස්සගල මේ පූජා භූමියට එන්න පුළුවන්. මේ ස්ථානයට ඇතුළු වෙන්න ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා. එකක් තමයි පන්සල පැත්තෙන් ගිහිල්ලා ඔගලන්ට පුළුවන් මේ ගල් තලාවට එන්න. එහෙම නැත්නම් මෙන්න මේ පේන තේන පිවිසුමෙනොත් මේ ගල්තලාව දිගින්ම ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් සම්පූර්ණයෙන්ම උඩට යන්න. මේ පාර තමයි ලේසියෙන්ම යන්න පුළුවන් මොකද මේක ලොකු නැක්මක් තියෙන ගල්තලාවක් නෙමෙයි. දැන් ඉතින් අපිත් එක්ක අපේ අම්මත්තාව ඉසින් බැස්සගෙන වැඳපුදා ගන්න අනුරාධපුරේ ආව ගමන්ම නිසා. අපි එහුමම උඩට යන ගමන් කතා කරමු මේ ඉසින් බැස්සගල තියෙන විශේෂත්වය මොකද්ද කියන එක. ඉසින් බැස්සගලත් එක්ක මේ මෑත කාලීනව එකතු වුණු කතන්දරත් බොහොමයක් තියෙනවා. නමුත් ඊටත් වඩා ඉතිහාසයේ කතාවට ලක් වෙන කතන්දර කීයක් තියෙනවා. ඉන් එකක් තමයි මේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ අම්බස්තලේ එහෙමත් නැත්නම් මිහින්තලාව හොයාගෙන යනකොට මුලින්ම පාදස්පර්ශයේ ලැබුවේ මේ ඉසින් බැස්සගලට කියලා කියනවා. සිවරුන් බැස්සගල පසු කාලීනව ඉසින් බැස්සගල වුණා කියලා එක කතාවක සඳහන් වෙනවා. පැත්තට තමයි තව රංගරාජපුරේනේ. වෙන්නේ නැති නේද? පැත්ත දෙකක් තුනක් පේනවනේ. ඉසින් බැස්සගල මේ ගල්තලාව සම්පූර්ණයෙන්ම හුදකලා ශේෂ කන්දක් කියලා කියන්න පුළුවන්. මෙතන ඉඳන් 360ක view එකක් අපිට බලා ගන්න පුළුවන්. අපිට ඉස්සරහින් මිහින්තලේ අනුරාධපුර සම්පූර්ණ නගරයේම දැర్శණය වෙනවා. මේ පූජා භූමියේ තියෙන තවත් කතන්දරයකට අනුව අපිට හිතන්න පුළුවන් හේමමාලා සහ දන්ත කුමරුන් ලංකාවට දන්ත ධාතුන් වහන්සේ අරගෙන එනකොට මේ ස්ථානයේ මදක් විවේක ගන්න අරගෙන තියෙනවා. එතකොට හිසෙහි සඳහාගෙන තිබුණු දළදා වහන්සේ මදක් එළියට අරගෙන තියෙනවා කියලා කියනවා. ඉතින් අර ඉසින්ගත් ස්ථානය පසු කාලීනව ඉසින් බැස්සගල වුණා කියලත් හිතන්න පුළුවන්. කොහොම වුණත් මේ ස්ථානයේ පිහිටීම හරිම විශේෂයි. මේ ස්ථානයට අර මම මුලින් ගියා වගේ අංශක 360ක view එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. වරුන් ඉරිෂි වරුන් බසින ලද ස්ථානය කියන නමින් විසින් බැස්සගල වුණා කියලා ඉතින් හිතන්න පුළුවන්. අර මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළා කියන කතන්දරය සංකේතවත් කරන්න තමයි පසු කාලීනව මේ පුවරුව මේ ස්ථානයේ ඉදි කරලා තියෙන්නේ. ඉතිහාසයේ සඳහන් වෙන කතන්දර කොහොම වුණත් අද වෙනකොට යම් යම් අදහස් මේ ස්ථානයේ මූලික කරගෙන නිර්මාණය වෙලා තියෙනවා. ඔගොල්ලෝ මේ දකින්නේ සිරිපතුලක් සහිත ගලක්. මේ ගලේ තියෙන විශේෂත්වය තමයි මෙහි සිරිපතුල් දෙකක් පිහිටලා තියෙනවා. මම මුලින් කිව්වනේ මේ ස්ථානයට අංශක 360ක් දැర్శණය වෙනවා කියලා. ඒ අපි දැක්කේ මන්නාරම් දිසාව. Thank you.
අද වෙනකොට ලංකාවේ සමාජය ඇතුලේ යම් අදහසක් නිර්මාණය වෙලා තියෙනවා බුදුන් වහන්සේ ලංකාවේ බුදු වුණා කියලා. මෙන්න මෙතන ඔයගොල්ලෝ දකින්න ඇති අරහත් ගුහාව කියලා නම් කරපු ස්ථානයක් තිබුණා. මේ අරහත් ගුහාවට යන්න මෙන්න මේ පාරෙම ගිහිල්ලා ටිකක් පහලට බහින්න ඕනේ. නමුත් අපි එදා ඒ ස්ථානෙට ගියේ නැහැ. මේ අරහත් ගුහාව විශ්වාස කරනවා බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මයේ දේශනා කරපු ස්ථානය කියලා. කොහොම නමුත් කියන්නේ මේවා අදහස් සහ මතවාද පමණයි. අර පහලින් පේන්න තියෙන ප්‍රධාන විහාරගේ අපි ওই ස්ථානයට යනවා සම්මුඛ චෛත්‍ය නරඹන්න. ඒත් එක්කම මෙතන ඉඳන් අපිට රිටිගල කඳුවැටිය දක්වා ලොකු පරාසයක් දැක ගන්නත් හැකියාව තියෙනවා. මන්නාරම, අනුරාධපුර දිස්ත්‍රික්කය, රිටිගල ඒත් එක්කම ත්‍රිකුණාමලය වගේ පැත්තක් දක්වාම විශාල ප්‍රදේශයක් මේ ස්ථානයට බලා ගන්න පුළුවන් නිසා නාවික හමුදාවෙත් සන්නිවේදන කණ්ඩායමක් මේ ස්ථානයේ ඉන්නවා කියලා තමයි ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ප්‍රකාශ කළේ. වහන්සේම ප්‍රකාශ කරපු තවත් අදහසකට අනුව බ්‍රිතාන්‍ය යුගයේදී මේ ස්ථානයේ තිබුණු ඉදිකිරීම් පුරාවිද්‍යා ස්මාරක කඩා විනාශ කරලා එතන කඳවුරක් බලකොටුවක් නිර්මාණය කරලා තියෙනවා කියලා කියනවා. අදටත් ඉසින් බැස්සගල ඓතිහාසික සිද්ධස්ථානය වන්දනාමාන කරගන්න බොහෝමයක් බැතිමතුන් පැමිණෙනවා. අපි ගියපු දවසේ සතිය දවසක් වුණත් එදා දවසෙත් වන්දනා නඩ කිහිපයක්ම මේ ස්ථානයට ඇවිත් හිටියා. මේ ඔබලන්ට පහලින් පේන්න තියෙන්නේ පොකුණක්. මේ පොකුණේ ජලය කිසිදු නියගයකට සිඳෙන්නේ නැහැ කියලා තමයි විශ්වාස කරන්නේ. අද වෙන විට මේ පොකුණ ආශ්‍රිතව යම් නව ඉදිකිරීමක් සිදු කරන නිසා මේ ස්ථානයට ගියේ නැහැ. මෙන්න මේ දොරටුවෙන් තමයි ඉසින් බැස්සගල විහාර මන්දිරයේ සහ සම්මුඛ චෛත්‍යයට යන ගමන් මාර්ගයේ වැටිලා තියෙන්නේ. මෙතනින්ද යනකොට ඕගලන්ට වම්මත පැත්තෙන් තියෙන ගල් තලාව උඩ පිහිටි විහාරගය සහ චෛත්‍ය මළුව දැක ගන්න අවස්ථාව තියෙනවා. මේ තමයි සම්මුඛ සෑය. එහෙමත් නැත්නම් සම්මුඛ චෛත්‍ය කියලා හඳුන්වන්නේ. මේ චෛත්‍ය ඉතිහාසයත් එක්ක ගත්තාම දේවානම්පියතිස්ස රජතුමාගේ යුගය දක්වා දිව යනවා. බුදුන් වහන්සේට පස්වග තවුසන් සම්මුඛ වූ ස්ථානය මේ නමින් හඳුන්වනවා කියලා තමයි කියන්නේ. පසුකාලීනව ලංකාවේ සමාජය ඇතුළේ තියෙන අදහස් පෝෂණය කරන්න මෙම සම්මුඛ චෛත්‍යයේ පිහිටීමත් සහ එහි නමත් වැදගත් වෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. පසුකාලීනව නිර්මාණය වෙන අදහස් කුමන ආකාරයේ දේවල් වුණත් මේ ඉසින්බැස්සගල පූජා භූමිය කියන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙන අනිවාර්යයෙන්ම කෙනෙක් නැරඹිය යුතු වැඳපුදාගත යුතු ස්ථානයක්. ඉතින් ඒ නිසා ඔගලොත් අනුරාධපුරේ එනවා නම් තවත් කිලෝමීටර් 30ක් පමණ දුරින් තියෙන මේ පූජා භූමියටත් ඇවිත් යන්න අමතක කරන්න එපා. අපි ආයෙත් දවසක මේ වගේම ඓතිහාසික ස්වභාව සෞන්දර්යයෙන් යුතු වැදගත් ස්ථානයකදී ගුණ ගැහෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.